ශවා මහනුවර මහරෝහලේ නවශල්ල්‍යාගාර සංකීර්ණය ජනපති අතින් ජනතා අයිතියට. මධ්‍යම්ම පලාතයේ ජනතාවට ලබාතින සෞඛ්‍ය සේවාවන් තෞදුරටත් ශක්තිමත් කරබින් රුපියල් මිලියන දෙසේ පනස් පාකවේදමින් මෙම ශල්ලලාාගාර සංකීරණය එදිකරන. ශල්ලලාාගාර සංකීරණය සියලු පහසුකම් වලින් සමන් බිතයි. මෙහි ශල්ලය උපරණ මිල්දී ගැනිමසඳහා වැැකර ඇතිමුදතල රුපියල් මිලියනහතලියයකි. දෙවන චාතික රහලෙස මහනුවර ශික්‍ෂණ රෝහල සංගර්ධනය කිරමේ ව්‍යාපෘතියට ඒ. රෝහල තුළ තවත් පහසුකම් වර්ධනය කිරීමට හිබවිත. දෙදහස් හත්‍රවශේද මෙම රෝහලේ විසත්ඥ වෛද්‍යවරු පනස් දෙනෙක්ේ වේකළහ. මේවනවිට එම සං්‍යාව අසූ දෙක දක්වා වැඩිවී ඇත. සෙසූකාය මන්්ලේද මේ අනුව වැඩිකර තිබේ එමෙන්ම දෙරහස් හත්‍රවස්රේදී රෝහලේ අऔෂධ සනහා රුපියල් මලියන හැත්ත එකක් වය කළද මේ වනවිට ඒය රුපල් මලියන එක්දහස් දෙසි අනු අටක් දක්වා කියනංවා තිබීම වශෂත්වයකි. සල්ාකාර සංකීරණ විෘ් රම අවස්ථාවට මෛත්‍රපාල සිරිසේන කේලේ රමුක්වෙලන අමතවරුන් මධ්‍යම් පළත් ආණඩුකාර ටිකිරි කොබ්බැ අඩුව පළත්ප ප්‍රධානමාත්‍යය සරත් ඒකනායක නිියෝච්චමාතය ලිද්දිසානායක, පාලිමින්තු මත්‍රී ලහන් ්‍රත්වත් යන මතුරනතුු පිරිසක් සහභාකි වූහ. කිසිදා කිසි කලෙක කිසි විටකත් අමතක කළ නොහැකි අමිහිරි අඳුරූදිනයක් යන නැවත නැවතත් මතක් කරලීමට සිද ඇත. ජාතික නිදහස්සට අභිහෝග කරමින් සාමය කඩතුරාවට මවාවී රට පාවාදීමේ රනිල් ප්‍රභා ඊීනියා සාම ගිවිසුම අත්සන්කොට අදට වසර එකුළහක් සපිලි. දෙදහස් එකේ අගමැති දුරයට පත් රනිල් විකම සිංහ මහතා. එල්ටිටය සමඟ සාමීයටයැයි කියාගත් අවබෝධතා ගිවිසුමකට දෙදහස් දෙකේ පෙබරවාරි විසිත් දෙවනදා අත්සන් තැබීය. යේ ූමනාවන් වෙනුවෙන්ම අත්සන්කළ මේ ඊනියාසාම ගිවිසුම අත්සන්කෙරුණේද දෙපොළකය ප්‍රභාකරන් කිරිිනොච්චේදීත් වරනිල් වික්‍රමසිංහ වෞ්‍යාවේදීත් ගිවිසුමට අත්සන් තැබූහ ඉතිහාසය යාලි අවුස්සා බැලුවවිට මෙවැනි ඊනියා අවබෝධතා ගිවිසුම් තවත් කහිපයක්ම දැකිය හැකිය කෝට්ටේ රාජධානී සමයේ දොන් ජුවන් ධර්මපාල නැමැති රූකඩ පාලකයාවිසිෙන් රාජධානය පෘතුකාාල රජට ගිවසුමකින් පාවාදුන් බවද ඉතිහාසය සාක්ෂි දාරයි එද්දා සට සයපාහලවේ මාර්තු දෙවනදා සංඟඩ කලපුර මගුල් මඩුවේදී සිංහලේ ප්‍රභූුවරුුණ යැයි කියාගත් අය සහා ඉංග්‍රන්සි පාලකයන් අතරඇති වූ ගිවසුමත් රට පාවාදී මේ ගිවිසුමකි දෙදාස්තකේ පෙබරවාරි විසිද්්‍ය වනදා නෝවේ රාජ්ජයේ ආශිර්වාදෙන් උරනිල් වික්‍රමසිංහ මහතා සිදු කළේද එවැනිම වූ රට පාවාදී මේ තබත් එක් පාපකර්මයකි දෙදහස් දෙකේ ගිවිසුමෙන් අපට රටට හිමි වූ දෙයක් නොවීිය අහිමි වූ දේ බොහෝය. එහෙත්ඒ.ටට. ත්‍රස්තයන්ට හිමිකම් පැවරුණදේ අති මහත්්‍යය. සටන් විරාමය ශ්‍රී ලංකා ආරක්ෂකංශවලට පමණක්ම විය. කොටටන්ට සටන් විරාමේ වගක්වත් නොවීිය. සටන් විරාමය අත්සන් කළදා සිට දෙදහස් හතරේ අප්‍රේල් දෙවනදා දක්වා උකාලය තුළ පමනක්. ත්‍රස්තයෝ වාර් දස දහසකට වැඩි ප්‍රමාණයක් සටන් විරමය උල්ලඟනය කළහ. අපේ රණවිරුවෝ කඳුරුවිලට ගාල්වී කර කියයාගත දෙයක් නොහැකිව රට අනාගතය ගැන අවිනිශ්ෂිත හැඟීීම මෙෙන් පසු වූහ. තහනම් සංවිධානයක් වූ කොටි සංවිධානය සමඟ රනිල් වික්‍රම සිංගම හතා ගිවිසුමකට ආත්සන් හැබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද දැඩිලෙස උල්ඟනය කිරීමක් විය. රනිල් ප්‍රභා ගිවිසුමෙන් ජාත්‍යන්තරව නිල පිළිගැනීමක් නොතිබුණු කොටි සංවිධානයට නිල පිළිගැනීමක්ද ලැබින ගිවිසුමේ මුල් වගන්තියෙන්ම කියවුණේ ශ්‍රීලංකා රාජ්‍ය හා කොටි සංවිධානය සමාන පාශ්වකරෝකු වන බවයි එමගින් කොටින්ට නිල තත්ත්වයක් දීමට වික්‍රමස්සිංහ මහතා ක්‍රියාකිරීමෙන්ම එදා ඔහු අමු අමුවේම ව්‍යවස්ථාව උල්ලංගනය කළ බව ආණ්ඩුක්‍රම විශේ අදටත් ප්‍රකාශ කරති ඒනිියල් ගිවිසුමෙන් අපේ බුද්්‍යංශයේ වටිනා ජීවිත ගණනාවක්ම කොටින්ට බිලවිය අතුරුගිරිියයේ මිලියනයම් සිටි නිවාස සංකීර්ණයේ රහසගතව පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා හමුදාවේ බුද්්‍යියංශ බලකායහෙවත් දෙගුතුර මෙහෙුම් බලකායේ නිලධාරින් අත්තරගෝට ගැනුණේද ඊනියා සාමගිවිසුම් ශාපය නිසාය උතුරේ පමණක් නොව කොළ බාධයාරක්ෂිත කලාපවලදී පවා බුද්ධ්‍යංශයේ ඉහළම නිලධාරින් ගටන්ගේ ඉලක්ක බවට පත්විය ලෝක ඉතිහාසේ කවර හෝ රටක ආණ්ඩුවක් තම ජාතිය සතු වටිනාම සම්පතක් වන බුද්ධ අංශයක් පාවාදුන් බවට මෙතෙක් කිසිතු තොරතුරක් ලැබී නොමැත ඒ මහා පාවාදීමේ හිමිකරුවා වන්නේ ද වෙනින් කවුරුවත් නොව අදටත් විපක්ෂනායක දුරේදරන රනිල් වික්‍රමසිංහ මහතාමය දෙදස් පහේදී මෙරටේ ජනමූල නායක්‍යණන් වූ මහින්ද රාජපක්ෂ ජනපතිදුන් මෙරටේ නායකත්වයට පත් නොවන්නට උරනිල් ප්‍රභා ඊනියා සාමගිවිසුමෙන් මුළු වටම එල්ටීටීයට නැතුවීමට ඉඩ තිමින. වසරේ කොළහක් ගතවෙන මොහොතේ අමිහිරව්වත් එ අඳුරු අතීතය ජලියලිත් මතක් කිරීමට සිදදු ඇත්තේ. එදා සාමගි විසුමආත්සන් කොට රට පාවාදීමේ මහා පාපකර්මයට අත තැබූ වික්‍රමසිංහ මහතාම ජලීත් එල්Gීටට පනදී මේ ක්‍රියන් විතයට අතගසාඇති නිසාමය. මීට දින කිහිපේකට හිෙතදිී කොට්ටි හිතයි්ී දෙමල් සන්ධානයේ ආරාධනාවෙන් උතුරට ගිය විපක්ෂනායකරනිල් වික්‍රමසිංහ මහතා ජාපනයේදී හඬ නැගවේ උතුරේ ජනතාවගේ ඉල්ලීමක් නොව තවමත්. තැන්තැන්වල හොල්මන් කරන දඟලන කොටින්ගේ මූලික ඉල්ලීමක් වන අධ්‍යරක්ෂිත කලාපයි වත්කිරීමේ එල්ලීමය මීට වසරේ කොළහකට පෙර වට වෙනුවෙන් කළ වැැද්ද විට්‍රමසිංහ මහතා නැවත නැවතත් කරන්නට තැත් කරන්නේ වටටේරෙහි සංසාරගත පුරුද්දක් නිසාදැයි වටම ප්‍රශ්න කරතේ කිසිදා කිසිකාලෙක කිස විටකත් වටපාවාන්නෝ දෙන ජනමූලනාය එකේ රට පාලනය කරන නිසාම රනිල් වික්‍රමසිංග මහතාටත් ඔහුව නටවන කොටි හොල්මන් වලටත් ජලිත් මේ රට පාවාදීමට කිසිදු ඉඩක් නොලැබුණු ඇත. දුම්කොල නිෂ්පාදන ඇසුරුම් අත රූපමය සෞඛ්‍ය අවවාදය ප්‍රදශවනය අනිවාය කිරීමේ ගැසත් නිවේදනයට අධිකරණය අනුමැතිය. දුම්කළ සමාකම ඉල්ලූ අතරු තහනම් නියෝකය ඉවතට. දුම්මේට වටනවල රූපමය සෞඛ්‍යාවවා දැතුළත් කළ තු බවට ලෝක සෞඛංවිධානය, පසුගේ වසරේදී නිර්දේශය දි්‍රිපත් කළය. යනුව ශ්‍රී ලංකාේ භා කරන දුම්වැට දවටනවල සිට අසුවක් ආවරණය වන පරිදිී. මොක පි තුළත් රූපමය අවවාද අන්තර්ගතකළ යුතු බවට සෞඛ්‍යයාමාතය මාජචපාල සිරිසේන මහතා පසුගේනුව මර්මාසේදී ගැසට් නිවදයක් නිකුත් කලළය. එම ගැසන් නිවේදනය අත්හිට වනලෙස ල්ලාං ලංකා දුම් කොළ සමගම නඩුවක් ගොු කර තිබන. පසුගේ දීන කිහිපේ තුළ එම අඩුව විභාගයටගත් අතර. අභ්‍යාචනාධි කරණය අද එම නඩුවේත්ති ීන්දුව ප්‍රකා ශෂයටපත් කලය. ඒය අනුව දුම් කොල සසාගම ම පෙත්ම නිිශ ප්‍රහ කර. එ ලෙස අභ්‍යාචනාධිකරණය නියෝග කළය. එම නියෝගයට අනුව සෞඛ්‍යාමාත්‍යංශයේ ගැසත් නිවේදනය මාර්තු පළමනිදාසිට ක්‍රාත්මක බව අමාත්‍යංශයේ කියයාසටි. මේ පිබඳව දහස් දක්වන ජාතික දුම්මවැටි සහම අධ්‍යසානව වැලැක්වීමේ අධිකාරීය සහපති, මහංචාරයේ කාලෝෆොන් සකා මහතා. අද තීර නාත්මක යිතිහාසක තීන්ුවක් ප්‍රකාශයට පත් කලා. අද උසාවියේ දීපුතීන් දුව තමයි දුම්කළ කර්මාන්ශය ප්‍රයත්නය අහොසි කිරීම. දුම්කළ ගහතකයාගෙන් අපේ රටට විතරන්නමේ මුළු ලෝකයටම. හානි වලක්වා ලීමට ගන්න එක පියවරක් තමයි මේ සිකරට් පැකට්වලම මේ පින්තූර මුද්‍රණය කිරීම. මේ පින්තර දැක්ක හම ඉතාම තදින් ඒ පනිවිටය සං්‍යවේදනය වෙනවා. දුම්කළ කර්මාන්තය අයිතිවාසිකම් . නොවේ වැදගත් අපේ ජනතාවගේ සෞඛ්‍ය, විශේෂෙන් අපේ දරුවන්ගේ සෞඛ්‍යය. ඒ නිසා ශ්‍රේෂ්්‍රාධිකරණයට ගියාට මේ වෙනස්වේ කියල මම විශ්වාස කරන්නේ. අපි ලබපු ලොකු ජයග්‍රහණයක් ඒක වෙනුවෙන් ගරු මෛත්‍රපාල සිල්සේන ඇම තිතුමාට බම අනේකවරක් යළියලි ස්තුති කරනවා.